දෙසැම්බර් මාස දෙවනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය අවසන් කිරීමෙන් අනතුරුව අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ වීම අද පෙරවරුවේ සිදු කෙරුණා. මාස 3ම තිගරි ඉංගේ වැඩිතර ඉරිකින්දාර් අතුරන් අදන් පින්නර් අවර් ඉංගේ උරේ ආටිය පින්නර් කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණීම ප්‍රථමයෙන් සිදු වූ අතර ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එම මැතිනිය පාර්ලිමේන්තුව වෙත සපැමිණීම සිදු වුණා. නොවුනත් ඒ සාම්ප්‍රදායික අගයන් ආරක්ෂා කරන තරම් බවට අද මේ ස්ථානය පත් වෙලා තිබෙනවා. දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමායි මේ පාර්ලිමේන්තුවේ අභිනව සැසිවාරය වෙනුවෙන් සාප්‍රාම්තුනේ. එතුමන් මේ මොහොතේදී පිළිගනු ලබනවා ගරු කතානායක කරු ජයසූරිය මැතිතුමාත්, ඒ වගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහත්මයා ඇතුළු නිලධාරීන් විසින්. ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මැතිනිය පාර්ලිමේන්තුව වෙත සපැමිණීම සිදු වුණා. ඒක එළිය වෛභවමාකවම් මෙහිදී සාම්ප්‍රදායිකව සිදු කෙරෙන අශ්වාරෝහකයින් පෙරටු කරගත් විශේෂ රත පෙරහර සහ ත්‍රිවිධ හමුදා උත්තමාචාර ඇතුළු ආචාර්ය වෙඩිමුර 21 පැවැත්වීම ජනපතිගේ නියමෙන් අත්හිටුවා තිබීම විශේෂත්වයක්. ගරු ජනාධිපතිතුමාත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමග එතුමාගේ දජය උඩුගුංගු කිරීම සිදු වුණා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පිළිගනිමින් ජයමංගල ගීත ගායනය සිදු වුණා. Seventh executive president of the Democratic Socialist Republic of Sri Lanka as he's arriving at the parliamentary complex with accompanied by the First Lady of Sri Lanka. අනතුරුව සෙංකෝලයේ රැගත් වේත්‍ර දාරියා පෙරටු කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, කතානායක කරු ජයසූරිය මහතා සභාව වෙත පැමිණීම සිදු වුණා. සභාවාරයේ ආරම්භයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුලසුන හෙබ වූ අතර මෙහිදී ජනාධිපතිතුමන් විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කරනු ලැබුවා. මේ උත්තරීතර සභාවේ අසුන්ගෙන සිටින ඔබ කුමන පක්ෂයකට අයිති වුණත් අප සියලු දෙනාගේම මූලික වගකීම වන්නේ මේ රටේ ජනතාවගේ සුභසිත වෙනුවෙන් 2019 නොවැම්බර් 16 වෙනිදා පැවති ඡන්දයෙන් මේ රටේ ජනතාව මට ඉතා පැහැදිලි ජනවරමක් ලබා දුන්නා. ඒ ජනවරම ලබා දුන්නේ මා ගැන මහත් විශ්වාසයෙන්. ඒ විශ්වාසය කිසි අයුරුකින් කඩ නොකොට ජනතාවට අප පොරොන්දු ආකාරයටම සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට මාත් මගේ රජයත් අප කැප වෙනවා. මට ඡන්දය දුන් ජනතාවට අවශ්‍ය වුණේ මේ රටේ දේශපාලනික සංස්කෘතියේ ප්‍රබල වෙනසක් කරන්නටයි. විශේෂයෙන්ම ජාතිවාදය මත පදනම් වූ දේශපාලන න්‍යාය පත්‍ර ජනතාව ප්‍රතික්ෂේප කළා. තවදුරටත් රජුන් තනන්නන්ගේ භූමිකාව රඟපාමින් රටේ දේශපාලනය හසුරුවන්නට කිසිවෙකුට ඉඩ නොතබන බව බහුතර ජනතාව ඔප්පු කළා. මා ආරාධනා කරනවා අදාළ දේශපාලකීන්ට මේ යථාර්ථය තේරුම් ගන්න කියා. පසුගිය කාලයේ පටු දේශපාලන අරමුණු මුල් කරගෙන කළ දේශපාලනය දැන්වත් පසෙකලා ජාතීන් අතර ભેද වපුරවනවා වෙනුවට එකට එක්වී ජාතිය ගොඩනැගීමේ කාර්යය සඳහා එකතු වෙන ලෙස මා ඉල්ලා සිටිනවා. අපේ රටේ උත්තරීතර විරස්තාවට අනුව මගේ දූර කාලය තුල රටේ ඒකීයභාවය ආරක්ෂා කරන බවත් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවත් එසේම ඕනෑම පුරවැසියෙකුට තමන් අභිමත ආගමක් ඇදහිීමේ නිදහස සෑම විටම සුරකින්න බවත් මෙහිදී ප්‍රකාශ කරන්නට කැමතියි. මෙම පාර්ලිමේන්තුව යලිත් වතාවක් ජනතාවගේ සැබෑ ගැටලු සාකච්ඡා කරන ජාතික ප්‍රතිපත්ති සංවාදයට ලක් කරන විවස්ථා දායකයේ වගකීම නිලස ඉටු කරන ආදර්ශමත් ස්ථානයක් බවට පත්විය යුතුයි. නිදහසින් වසර 70කට පසුවත් අපේ රටේ සංවර්ධනය ගැන අපට සෑහීමට පත්වන්නට බැහැ. මේ තත්ත්වය වෙනස් කරන්නට අප සියලු දෙනාටම
වගකීමක් තිබෙනවා. මහජන නියෝජිතයෙක්ගේ මූලික වගකීම ජනතා සේවයයි. අපට ලැබී ඇති තනතුරු වරප්‍රසාදයන් නොව වගකීම් බව අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි. ජනතාවට බරක් වී තිබූ බදුබර ලිහිල් කිරීම, විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමතාවයෙන් ඉහළ පරිපාලන ක්‍රමවේදයකට මුලපිරීම, අනවශ්‍ය රාජ්‍ය වේදම් කපා හැරීම වැනි පියවර රැසක් අපි මේ වන විටත් ගෙන තිබෙනවා. ජාතික ආරක්ෂා යාන්ත්‍රණය නැවතත් ශක්තිමත් කරන්නට අවශ්‍ය පියවර අපි දැනටමත් ගෙන තිබෙනවා. දක්ෂ නිලධාරීන්ට නැවතත් වගකීම් භාර දී තිබෙනවා. ජාතික ආරක්ෂාවට වග කියන ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරන්නට අප පියවරගෙන තිබෙනවා. ජාතික බුද්ධි අංශ ජාලය ප්‍රතිසංවිධානය කොට ශක්තිමත් කොට තිබෙනවා. අපේ මව්බිම ත්‍රස්තවාදයෙන්, අන්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම්වලින්, සොරබියෙන්, කප්පම් කරුවන්ගෙන්, මද්‍රව්‍ය ඌදරින්, සාමාන්‍ය ජනජීවිතය කඩාකප්පල් කරන්නන්ගේ, කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය සියලු පියවර ගන්නට කටයුතු කරනවා. ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන ජනතාවගේ ප්‍රතිචාරය සොයා බැලීමට ඡන්දයක් එනතුරු බලා සිටින්නට අවශ්‍ය නැහැ. අපේ ඉලක්කය ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමයි. එය ස්වෛරී නිදහස් රටක් විය යුතුයි. එමෙන්ම එය සුරක්ෂිත සාමකාමී රටක් විය යුතුයි. ලංකාව සැබවින්ම සෞභාග්‍යමත් දේශයක් වන්නේ මේ සියලු අංග සම්පූර්ණ වූටයි. සෞභාග්‍ය දැක්ම තුළින් අපි හඳුන්වා දෙන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තිය. දූෂණය හා වංචාව පිටුදැකීමට විශේෂ වැඩපිළිවෙලකුත් අපට ක්‍රියාත්මක කරන්නට සිදුවෙනවා. දූෂණ ක්‍රියාවල යෙදෙන්නන්ට එරෙහිව තරාතිරම නොතකා අප නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිතභාවය හා ව්‍යාකූලත්වය නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. අපේ රටේ සුරක්ෂිතතාවය, ස්වෛරීභාවය, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනස්කම් සිදුවිය යුතුමයි. සමානුපාතික චන්ද්‍රකමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතර පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවයද ජනතාවගේ ඍජු නියෝජනයද තහවුරු කිරීම සඳහා වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් අවශ්‍ය වෙනවා. ඉලක්කම් වලින් මැතිවරණ ජයග්‍රහණ වාර්තා කළ හැකිවද පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත්වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ. ජනතා පරමාධිපත්‍ය තහවුරු වන ප්‍රබල විධායකයා, විවස්ථාදායකයා සහ ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම විවස්ථා වෙනසක් තුලින්ම විසඳාගත යුතුයි. රාජ්‍යතාන්ත්‍රික සමතතාවලදී හෝ ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවලදී කිසිදු විදේශ රටක් හමුවේ දනින්න වැටෙන රටේ ස්වෛරීත්වය හැම විටම ආරක්ෂා කරන ඕනෑම රටක් සමග සමතත්වයෙන් ගනුදෙනු කරන දේශීය අභිමානය සුරකින ගෞරවාන්විත පාලනයක් අපි ස්ථාපිත කරනවා. විශේෂයෙන්ම ආර්ථික වැදගත්කමක් තිබෙන අපේ භූ ප්‍රදේශ හෝ භෞතික සම්පත් කිසිවිටකත් වෙනත් රටවල් සතු නොකිරීම අපේ ප්‍රතිපත්තියයි. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. ඉතිහාසය විසින් වත්මන් පරපුර මත පවරා ඇති ඓතිහාසික වගකීම බාරගන්නට මා සමග එක්වන මෙන් ඔබ සියලු දෙනාගේම මා ඉල්ලා සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.